සුබ දවසක්. ඔන්ලයින් බිස්නස් එකක් කරන ඕනම කෙනෙකුට සක්සස් වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ කරන දේ හරියට කරන එක. මම අද ඔයාලට දෙනවා ඔප්ෂන් දෙකක්. කැමති ඔප්ෂන් එකක් තෝරගන්න පුළුවන්. තෝරගන්න ඔප්ෂන් එකත් එක්කන් මම කියන විදිහට අද ඔයා වැඩ ස්ටාර්ට් කළොත් 100% ගරන් කරනවා. මේ මෙතඩ් එක ඇතුලේ ඔයාලා ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන් වේවි අදින් පස්සේ. අද ඔයා මුලින්ම එන්න ඕන 5 එකට. 5 එකට ආවට පස්සේ මෙන්න මෙතන 5 එකේ පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මේ විදිහට 5 එකේ මේන් කැටගරිස් ටික ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඔයා කැමති කැටගරියක් මේකෙදි තෝරගන්න පුළුවන්. මම අද තෝරගන්නවා කැටගරියක් විදිහට බිස්නස්. බිස්නස් කියන කැටගරියට මම එනවා. බිස්නස් කියන කැටගරියට ආවට පස්සේ මෙන්න මේ කැටගරියේ සෙක්ෂන්ස් මේ විදිහට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මෙන්න මෙතන එක්ස්ප්ලෝර් බිස්නස් කියන සෙක්ෂන් එකට මම එනවා. එක්ස්ප්ලෝර් බිස්නස් කියන සෙක්ෂන් එකට ආවට පස්සේ බිස්නස් කියන මේන් කැටගරියේ සබ් කැටගරිස් ටික මේ විදිහට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඔයාලා කැමති සබ් කැටගරියක් තෝරගන්න පුළුවන්. මම මෙතනදී සබ් කැටගරියක් විදිහට අපි කියමුකෝ මෙතන තියෙනවා බිස්නස් ප්ලෑන් කියලා. බිස්නස් ප්ලෑන් කියන සබ් කැටගරිය තෝරගන්නවා. බිස්නස් ප්ලෑන් කියන සබ් කැටගරියට ආවට පස්සේ මේ වෙද්දී තියෙන සර්විස් ගාන වගේම ඒකට රිලේටඩ් වෙන ගිග් ටික මෙන්න මේ විදිහට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මුල්ම හතර ඇඩ්වර්ටයිස්මන්ට් නිසා මෙන්න මෙතන තියෙනවා පළවෙනි ගිග් එක ඔගැනිකලි රෑන්ක් වුණා. ඒක 5 choice කියන ඔප්ෂන් එක ඇතුලේ මේ විදිහට ප්‍රෙස් ප්ලේස් එකේ තියෙනවා. ප්‍රෙස් ප්ලේස් එකේ තියෙන මේ ගිග් එක මම ඕපන් කරනවා. මෙන්න තියෙනවා ගිග් එක. මේ ගිග් එක ඇතුලේ මොනවද කරන්නේ? මෙයා කරන්නේ බිස්නස් ප්ලෑන් එකක්. එහෙම නැත්නම් බිස්නස් ප්ලෑන් තමයි හදන්නේ. ඒ වගේම ප්‍රයිසස් චුට්ටක් ඇවිල්ලා බලන්න. ප්‍රයිසස් ටික බලලා මෙයා කරන්නේ බිස්නස් ප්ලෑන් නම්. මෙන්න මෙතන තමයි මෙයාගේ සර්විස් එක. එහෙම නැත්නම් මෙයා රයිට් කරලා දෙනවා බිස්නස් ප්ලෑන්. රයිට්. මෙයාගේ සර්විස් එක බිස්නස් ප්ලෑන්. රයිට් ඔන් ඔයි බිස්නස් ප්ලෑන් කියන කීවර්ඩ් එක මම කොපි කරගන්නවා. කීවර්ඩ් එක කොපි කරගෙන ඔයා එන්න ඕන Google ට්‍රෙන්ඩ් එකට. Google ට්‍රෙන්ඩ් එකට ආව ගමන් ඔයාගේ Google ට්‍රෙන්ඩ් එක මම හිතන්නේ මේ විදිහට නෙමෙයි සමහර විට පෙන්වන්නේ වෙන විදිහකට පෙන්වනවා ඇති. Google ට්‍රෙන්ඩ් එක මේ විදිහට ඔයාට පෙන්වන්න ඕනේ නම් කරන්න ඕන මෙන්න මේ extension එක දාගන්න ඔයාගේ Chrome එකට. මෙන්න මේ extension එක ඔයා දාගත්තට පස්සේ ඔයාගේ Google ට්‍රෙන්ඩ් එක මේ විදිහට පෙන්වයි. Google ට්‍රෙන්ඩ් එක Google ට්‍රෙන්ඩ් එකට අවිලා අතනින් කොපි කරගත්ත keyword එක. මොකක්ද keyword එක? business plan. business plan කියන keyword එක මම මෙන්න මේ Google ට්‍රෙන්ඩ් එකේ ගෙනවිත් search කරනවා. search කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඒකට result එක Google ට්‍රෙන්ඩ් එක ඇතුලේ මේ විදිහට පෙන්වන්නේ. Google ට්‍රෙන්ඩ් එක ඇතුලේ මේ විදිහට ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ට්‍රෙන්ඩ් එකක් තියෙනවා වගේම ඉස්සරහට යන කලින් මතක් කරන්න ඕන හෙට අද 20නේ අද පොයේ දවස. ගොඩක් කට්ටියන්ක request එක තිබුණේ 21 වෙනිදා live session එක තියන්න කියලා. ආ live session එක 21 වෙනිදා SL online draw club එකේ තියෙනවායි කියන දේ අමුලිම මතක් කරන්න ඕන. ඕන කෙනෙකුට මේ live session එකට සම්බන්ධ වෙන්න පුළුවන් club member කෙනෙක් නම් ඒ opportunity ඒ විදිහට මුලින්ම මතක් කරනවා. මුලින්ම මතක් කරනවා වගේම Google trend එකේ මේ විදිහට result එකක් තියෙනවා වගේම ඒ result එක ඇතුලේ මෙන්න මේ extension එක දාගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට people also search කියන option එක ඇතුලේ මෙන්න මේ විදිහේ keyword set එකකුත් ඔයාලට පෙන්නාවි. keyword set එකක් ඔය විදිහට පෙන්නනවා වගේම මොකද්ද මගේ keyword එක? business plan. ඔය business plan කියන keyword එක අරගෙන ඊට පස්සේ මම එනවා මේ website එකට. මේ website එකේ නම තමයි alsoask.com. මෙන්න මේ වෙබ්සයිට් එකට අවිලා ඔන්න ඔය කීවර්ඩ් එක මෙන්න මෙතනට දෙනවා. කීවර්ඩ් එක මෙතනට දෙනවා. මෙන්න මෙතන කන්ට්‍රි එක. කන්ට්‍රි එක විදිහට ඔයා දෙන්න ඕන යුනයිටඩ් ස්ටේට්. කන්ට්‍රි එක ඔය විදිහට දීලා මෙන්න මෙතන සර්ච් කියන ඔප්ෂන් එක ඇතුළේ සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා people also ask. මෙහෙම නැත්නම් කට්ටිය මොනවාද අහන්නේ මෙන්න මේ business plan කියන මෙන්න මේන් කීවර්ඩ් එක. මෙන්න මේ මේන් කීවර්ඩ් එක මෙන්න මේ මේන් කීවර්ඩ් එකේ සබ් කීවර්ඩ් එහෙම නැත්නම් සබ් සෙක්ෂන්ස් හතරක් ඇතුලේ කට්ටි අහන දේවල් මෙන්න මේ විදිහට ලිස්ට් එකක් මට මේක ඇතුලේ ගන්න පුළුවන්. එතකොට තමයි මෙන්න මේ පළවෙනි කැටගරි එහෙම නැත්නම් පළවෙනි කීවර්ඩ් එක ඇතුලේ අහන දේවල් මෙන්න මේ විදිහට මට තියෙනවා. එතකොට පළවෙනියටම අහනවා. පළවෙනියටම අහන්නේ මොකද්ද? What are the 4S in business plan? Right. ඕක මම කොපි කරගන්නවා. What are the 4S in business plan කියන මෙන්න මේක තමයි කට්ටි අහනවායි කියලා මෙයා කියනවා. ඒ නිසා මම ඕක කොපි කරගන්නවා. ඕක කොපි කරගෙන පළවෙනි ඔප්ෂන් එක විදිහට ඔයාට එන්න පුළුවන් Google Gemini එකට. Google Gemini එකට ඇවිල්ලා අතනින් කොපි කරගත්තා. එහෙම නැත්නම් මෙන්න මේ කීවර්ඩ් එක මම Google Gemini එකේ ඇවිල්ලා දෙනවා. Google Gemini එකේ ඇවිල්ලා දෙන්නේ මොනවද? මෙන්න දීලා තියෙනවා What are the 4S in business plan. මේ විදිහට Google Gemini එකට දුන්නට පස්සේ මෙන්න මේ විදිහට answer එකක් මෙයා මට දෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ 4S ගැන පොඩි විස්තරයක් මට දෙනවා. පොඩි විස්තරයක් දෙනවා. ඕනනම් මේ විස්තරය ඔයාට කොපි කරගන්න පුළුවන්. නැත්නම් ඔයාට එන්න පුළුවන් ChatGPT එකට. ChatGPT එකට
එකට ආවට පස්සේ chat gpt එකට ඔයා මෙන්න මේ extension එක add කරගන්න ඕන ඔයාගේ chrome එකට extension එක add කරගත්තාට පස්සේ ඔයාගේ chat gpt එක මේ විදිහට තමයි පෙන්වන්නේ chat gpt එක මේ විදිහට පෙන්වනවා මෙන්න මෙතන තියෙනවා පළවෙනි prompt එක මොකද්ද පළවෙනි prompt එක තමයි human right 100% unique seo optimized article කියලා prompt එකක් තියෙනවා ඒක උඩ click කරන්න ඒක උඩ click කරලා මෙන්න මේක තමයි අපේ keyword එහෙම නැත්නම් දැන් යන්නේ මෙන්න මේක තමයි අපේ question එක මේ question එක business plan වලට related වෙන question එකක් ඔන්න ඔය question එක ගෙනවිත් මම මෙන්න මෙතනට ගෙනවිත් දානවා දාලා enter කළාට පස්සේ enter කළාට පස්සේ මෙන්න මේ විදිහට මට දීලා දෙනවා article එක what are the 4 c's in business plan 4 c's in business plan කියන option එක ඇතුලේ මෙන්න මේ විදිහට මට article එක දීලා දෙනවා right ඔයාට ඕනේ නම් google gemini use කරන්න පුළුවන් නැත්නම් chat gpt use කරන්න පුළුවන් මම මෙතනදී use කරන්නේ chat gpt options දෙකක් තියෙනවා chat gpt එකේ මෙන්න මේ විදිහට දීලා දුන්න article එක මම සම්පූර්ණයෙන් copy කරගන්නවා සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට copy කරගෙන ඊට පස්සේ මම එනවා මෙන්න මේකේ grammar ටික grammar check කරන්න මම අද use කරන්නේ quillbot. ඔව් quillbot.com එකට ආවා. අමගේ premium account එකක් තියෙන නිසා මම මේකෙදි use කරනවා මේක. මෙතනට ඇවිල්ලා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන grammar errors තියෙනවා. grammar errors ටික මම මෙන්න මේ quillbot හරහා මම remove කරගන්නවා. quillbot හරහා remove කරගත්තා මෙන්න තියෙනවා grammar errors remove කරගත්ත මගේ article එක. මේ article එක මම copy කරගන්නවා. මේ article එක මෙතනින් copy කරගෙන ඊට පස්සේ මම එනවා medium.com එකට. medium.com එකට ඇවිල්ලා account එකක් නැත්තම් ඔයා account එකක් හදාගන්න. account එකක් හදාගත්තට පස්සේ මෙන්න මෙතන දකුණු අත පැත්තේ කෙළවරේ තියෙනවා right කියන option එක. right කියන option එක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මේ විදිහට ආවට පස්සේ මෙන්න මෙතනින් ඔයා grammar errors ටික මේ විදිහට recorrect කරගත්ත article එක ඔයාගෙන වෙයිත් මෙන්න මේකට දාන්න ඕන. මෙන්න තියෙනවා දාලා. මහලකු දේවල් නෙමෙයි මෙන්න මෙතන title එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අතනින් ගත් එකම තමයි දාලා දෙන්න ඕනේ. මේ තියෙන ඒ ටික දාලා. ඒ ටික දාලා image එකක් ඕනේ නම් ඔයාට image එකක් generate කරගන්න පුළුවන්. අපි කියමුකෝ ideogram එකට ආවා ideogram එකට ඇවිල්ලා මගේ title එක මෙන්න මෙතනින් තියෙනවා opposites in business plan මගේ title එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මට image එකක් මෙයා generate කරලා දෙනවා ඔය image එක තමයි මම මෙන්න මේ විදිහට ගෙනල්ලා තියෙන්නේ right මේ විදිහට ගෙනල්ලා තියෙනවා මේ විදිහට ගෙනල්ලා තියෙනවා වගේම මේ විදිහට article එක හදාගත්තට පස්සේ article එක හදාගත්තා අපි 5 එකේ ඉඳන් ආවේ 5 එකේ gig එක තමයි මේක gig එක මේක නම් ඊට පස්සේ කරන්න ඕන මොකද්ද ඊට පස්සේ කරන්න ඕන ඔයා මේ වෙද්දී තාමත් 5 එකේ affiliate කෙනෙක් විදියට වැඩ කරන්නේ නැත්තම් ඔයා එහෙම නැත්තම් සර්ච් කරන්න 5 affiliate කියලා 5 affiliate කියලා සර්ච් කරාට පස්සේ 5 affiliate program එක ඔයාට හොයා ගන්න පුළුවන් වෙයි program එක හොයාගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ affiliate කෙනෙක් විදියට වැඩ කරොත් අපිට earn කරන්න පුළුවන් potential එක මෙතන තියෙනවා potential එක මෙතන තියෙනවා මේ ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ මොකද මම 5 affiliate ගැන කතා කරලා තියෙනවා මේ වෙද්දී account එකක් නැත්තම් account එකක් හදාගන්න ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ ඔය ටික දීලා account එකක් හදාගන්න account එකක් හදාගත්තට පස්සේ මෙන්න මේ විදියට මෙන්න මෙතනට මෙහෙම නැත්තම් මෙන්න මෙතනින් link ටික ගන්න පුළුවන්. link ටික ගන්න පුළුවන් නම් මේක කියමුකෝ මගේ gig එක. එහෙම නැත්තම් මම මේක randomly ගත්ත හොඳ. මේ gig එක මෙන්න මෙතන share කියන option එක තියෙනවා. share කියන option එක ඇතුලේ මෙන්න මෙතනින් link එක මට copy කරගන්න පුළුවන්. link එක copy කරගන්න. link එක copy කරගන්නවා link එක copy කරගත්තට පස්සේ එනවා මෙතනට. මෙතනට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා deep link. deep link කියන option එකට අන්න අර link එක දෙනවා. link එක දීලා save කරනවා. save කරාට පස්සේ මෙන්න මේ විදිහට මාගේ unique affiliate link එකක් මෙන්න මේ විදිහට generate වෙනවා. generate වුණාට පස්සේ මම මෙතනදී copy කරගන්නේ Fiverr marketplace කියන එකේ මෙන්න මේ link එක මම copy කරගන්නවා. link එක copy කරගන්නවා link එක copy කරගත්තට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට බලන්න පුළුවන් Fiverr marketplace එකේ gig එකක් අපි promote කරෝතින්. 125ක commission එකක් දෙනවා per store එකට. ඒ වගේම තමයි 12 month වල ඔයාලට පේනවා 110ක commission එකක් මට ගෙවනවා. එතකොට per store එකේ 125යි. අපි කියමුකෝ මේක gig එක. මේ gig එක ගත්තට පස්සේ premium package එක 330යි. එතකොට 330න් 125ක් කියන්නේ ඔයා සුට්ටක් හදලා බලන්න මේකෙන් හතරෙන් එකක්. හතරෙන් එක earning එකක් අපිට ගන්න පුළුවන් Prestode එක premium package එක ඇතුලේ ගත්තොත් ඒ earning එක depend වෙනවා ඔයාගේ order එකත් එක්ක. order එක හරි. මෙතනින් මම link එක copy කරගත්තානේ. ඔය link එක copy කරගෙන එනවා medium එකේ මගේ article එකට. medium එකේ article එකට ඇවිල්ලා සුට්ටක් මම පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා මම මෙන්න මේ විදියට. එහෙම නැත්නම් මගේ article එක බලාගෙන යන කෙනෙකුට මෙන්න මෙතනින් තියෙනවා. මෙන්න මෙතනින් මම දීලා තියෙනවා get expert support for making business plan. ඔව් expert කෙනෙකුගේ support එක ගන්න ඕනේ නම් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නනවා link. මේ දින link එක අතනින් ගත්ත link එක මෙන්න මෙතනට මම add කරනවා. ඔන්න ඔය විදිහට මම add කරලා තියෙනවා. මේ තියෙන්නේ මගේ 5 එකේ link එක. එතකොට affiliate link එක. මම මෙන්න මේ link එක මෙතනට add කරා. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මෙතනටත් add කරලා දෙනවා. place 2යි අවසානටත් මම add කරලා දෙනවා. places 3කට මම add කරලා තියෙනවා. places 3කට add කරලා දෙනවා. එතකොට 5 එකේ
ලිංක එක තියෙන්නේ මීඩියම් එකේ පෝස්ට් එකේ. හොඳයි. මීඩියම් එකේ පෝස්ට් එකේ ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා පබ්ලිෂ් කියන ඔප්ෂන් එක. පබ්ලිෂ් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාට පස්සේ මම ඉමේජ් එකක් දැම්මේ රයිට්. මෙන්න දැක්කද ඉමේජ් එක ප්‍රිවියු වෙනවා. ඒ නිසා තමයි මම ඉමේජ් එකක් දැම්මේ. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා ටොපික්, ඇඩ් ටොපික්. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේකෙදි ටොපික්ස් ටික ඇඩ් කරන්න පුළුවන්. අපි කියමුකෝ මෙන්න මේ විදිහට මට දෙන්න පුළුවන් මෙතන කීවර්ඩ් පහ. මම මේ කීවර්ඩ් පහ දියලා තියෙනවා බිස්නස් ප්ලෑන් වලට රිලේටඩ් වෙන විදිහට. බිස්නස් ප්ලෑන් වලට රිලේටඩ් වෙන කීවර්ඩ් පහ උතනින් දීලා මෙන්න මෙතන පබ්ලිෂ් කියන ඔප්ෂන් එක ඇතුළ මම පබ්ලිෂ් කරනවා. පබ්ලිෂ් කරාට පස්සේ ඔයාලට පේනවා රයිට්. මගේ ස්ටෝරි එක මම පබ්ලිෂ් කරා. පබ්ලිෂ් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ලින්ක් එක. මේ ස්ටෝරි එකේ ලින්ක් එක ඔයා කොපි කර ගන්න ඕන. ලින්ක් එක කොපි කරගෙන ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා ටුට මතක් කරන්න ඕන. ඔන්ලයින් බිස්නස් එකක් ඇතුළ ඔයා ස්ටේබල් වෙන්න ආව නම් මගේ රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවා. ඕනම කෙනෙකුට ෆලෝ කරන්න පුළුවන්. ෆලෝ කරන ඕනම කෙනෙක් මම 100%ක් සක්සස් කරනවා. මගේ පළවෙනි රෙකමෙන්ඩේෂන් එක තමන්ගේ YouTube channel එක ස්ටාර්ට් වෙන්න ඕන. දෙවෙනි රෙකමෙන්ඩේෂන් එක තමන්ගේ blog එක ස්ටාර්ට් වෙන්න ඕන. තුන්වෙනි රෙකමෙන්ඩේෂන් එක තමන්ගේ කියලා selling process එකක් කරන්න ඕන. ඒ selling process එකේ ඒක drop shipping වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Amazon KDP වෙන්න පුළුවන්. Alibaba import process එකක් වෙන්න පුළුවන්. selling වලින් පස්සේ අනිවාර්යෙන් social media stable කරන්න ඕන. social media තියෙන ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. අනිවාර්යෙන් සෝෂල් මීඩියා ටික ස්ටේබල් කරනවත් එක්කම ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට තමන්ගේ බිස්නස් එක ලොන්ච් කරගන්න දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි 5 up work වල සෙලර් කෙනෙක් විදියට ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට වැඩ කරගන්න දැනගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි ඔන්ලයින් බිස්නස් එකක් කරා ස්ටේබල් වෙන්න යන ප්‍රොසෙස් එක ඇතුලේ ඔන්ලයින් බිස්නස් එකේ සර්වයිව් වෙන්න ඕනේ නම් එහෙම නැත්නම් සල්ලි හොයන්න ඕනේ නම් ස්කිල් ඕන. ස්කිල් අතර Photoshop, WordPress, Video Editing, SEO, Excel කියන්නේ major skill. දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ major skill ඔයා හදා ගන්න ඕන. ඒ වගේම තමයි cryptocurrency වල පාට් එකක් NFT through ඔයාලා ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. සරලවම කිව්වොතින් ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ subject දන්නේ නැත්නම් මෙන්න මේ video එකේ description එකේ තියෙනවා මෙන්න මේ master courses වලට join වෙන link එක. ඒ join වෙන link එකෙන් ගිහිල්ලා ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ master courses වලට join වෙන්න පුළුවන්. මේ master courses වලට join වෙනවයි කියන්නේ ඔයාට හම්බෙන බෙනිෆිට් දෙකක්. එක බෙනිෆිට් එකක් තමයි ලයිෆ් ටයිම් WhatsApp support එක. දෙවෙනි බෙනිෆිට් එක තමයි 100% ගැරන්ටිය. 100%ක් ගැරන්ට් කරනවා මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කළා මේ ෆීල්ඩ් එකට ආවොතින් ඔයා එන ෆීල්ඩ් එක ඇතුලේ අනිවාර්යෙන්මම සල්ලි හොයන්න තැනට ගෙනවා. 100% ගැරන්ටියක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ මාස්ටර් කෝස් එකට ජොයින් වෙනවයි කියන්නේම අනිවාර්යෙන් ඔයා සල්ලි හොයලා ඉවරයි. තීරණේ වාගතේ gedare ඉඳන් සල්ලි හොයන්න ඕනේ නම් ඔන්ලයින් බිස්නස් එකක් ඇතුලේ ස්ටේබල් වෙන්න ඕනේ නම් ඕන කෙනෙකුට ඇවිල්ලා අද ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පර්සනල් ට්‍රේනින් එකක් ඕනේ නම් මේ ඔන්ලයින් බිස්නස් සම්බන්ධයෙන් ඔයාට පර්සනල් ට්‍රේනින් එක ඕන දවසේ බුක් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ක්ලබ් එක. මේ ක්ලබ් එකේ තමයි හෙට මේ ලයිව් සෙෂන් එක යන්නේ. ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන ප්‍රශ්නයක් ලයිව් මගෙන් අහන්න පුළුවන්. ප්‍රශ්න වලට රියල් සොලියුෂන්ස් හෙට හම්බ වෙවි. මේ ලයිව් සෙෂන් එකට පාටිසිපේට් කරන්න ඕනේ නම් වගේම මෙන්න මේ ක්ලබ් එකේ ලොකු දෙයක් වෙනවා. චුට්ටක් ගිහිල්ලා බලන්න. මේ හැම ලින්ක් එකක්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාට ඕන තැනින් පුළුවන් අද ස්ටාර්ට් කරන්න. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් මෙතනින් මම ලින්ක් එක කොපි කරගෙන ඊට පස්සේ එන්නේ රෙඩිට් එකට. ඇයි මම රෙඩිට් එකට එන්නේ? රෙඩිට් කියන්නේ ෆෝරම් එකක්. මේ ෆෝරම් එකේ ට්‍රැෆික් එක ඇනලයිස් කරලා බලුවට කමන්නේ නැහැ. බිලියන 7ක් මන්ත්ලි එන ෆෝරම් එකක් තමයි රෙඩිට් කියන්නේ. ඒ වගේම තමයි මේ බිලියන 7 කොහින්ද එන්නේ? USA, UK, කැනඩා, ඕස්ට්‍රේලියා, ඉන්දියා. හොඳම කන්ට්‍රීස් ටික තමයි උඩම තියෙන්නේ. හොඳම කන්ට්‍රීස් වල හොඳම ට්‍රැෆික් එකක් තියෙන තැනක් තමයි මෙන්න මේ රෙඩිට් කියන්නේ. ඔව් රෙඩිට් එකට එනවා. රෙඩිට් එකට එනවා මගේ කැටගරිය බිස්නස් නිසා මම බිස්නස් කියලා මෙන්න මේ රෙඩිට් එකේ සර්ච් කරනවා. රෙඩිට් එකේ account එකක් නැත්නම් account එකක් හදාගන්න ඕනේ. account එකක් හදාගෙන බිස්නස් කියලා සර්ච් කරන්න. බිස්නස් කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා post කියන section එක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා communities කියන section එක. communities කියන section එකේ බලන්න පුළුවන් බිස්නස් වලට related වෙන communities මේක available. අපි කියමුකෝ පළවෙනි community එක. මම open කරනවා මෙන්න community එක. මේ වෙද්දි million 2.2 members ලා available. ඒ වගේම තමයි මෙන්න මෙතන කමියුනිටි එක එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඕපන් කරාට පස්සේ මෙන්න මෙතන join කියන ඔප්ෂන් එක තියෙනවා. join කියන ඔප්ෂන් එක ඇතුලේ join වෙන්න. join වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා create a post කියන ඔප්ෂන් එක. ඔයාලා ඕනම කෙනෙකුට මේකේ post එකක් create කරන්න පුළුවන්. post එකක් විදිහට write. මගේ post එක මොකද්ද? මගේ post එක තමයි write මේ වෙද්දී ඔයාලා link එක copy කරගෙන තියෙනවා. link එක copy කරගෙන තියෙනවා වගේම මේක තමයි මගේ post එක. මේක මගේ post එක මෙන්න තියෙනවා title එක. title එක මම ගෙනවිත් මෙන්න මෙතනට දානවා. ඒ වගේම තමයි body එක. body එක
තියෙන මොකක්ද එහෙම නැත්නම් මෙන්න මේ බොඩි එකට මම මේ ඔක්කොම දානවද නැහැ ඔක්කොම දාන්නේ නැහැ මෙන්න මේකේ කොටසක් මෙන්න මේ විදිහට දානවා කොටසක් මෙන්න මේ විදිහට කොපි කරගෙන ගෙනාවෙත් මෙන්න මේ බොඩි එකට දානවා බොඩි එකට දාලා ඊට පස්සේ මොකද්ද කරන්නේ රයිට් මෙන්න මෙතනින් යටට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් දෙන්න එහෙම නැත්නම් රීඩ් මෝ හරි රීඩ් මෝ කියලා දෙන්න පුළුවන් රීඩ් මෝ කියන ඔප්ෂන් එක දීලා මෙන්න මෙතන තියෙන ලින්ක් එක. එහෙම නැත්නම් අපි මේ වෙද්දි මීඩියම් එකේ පබ්ලිෂ් කර පෝස්ට් එකේ ලින්ක් එක ඔයා මෙතනින් කොපි කරගෙන ඒ ලින්ක් එක ගෙනවිත් මෙන්න මේ රීඩ් මෝ කියන ඔප්ෂන් එක ඇතුලේ තියෙන එහෙම නැත්නම් රීඩ් මෝ කියන තැනට ගෙනවිත් මෙන්න මෙතන ලින්ක් කියන ඔප්ෂන් එක ඇතුලේ. ඔයාට පුළුවන් ඒ ලින්ක් එක මෙන්න මෙතනින් මේ විදිහට ඇඩ් කරන්න. ඔයාට ඕනේ නම් මේකටත් ඔයාට ෆොටෝ එකක් ඇඩ් කරන්න පුළුවන් ඕනේ නම්. ෆොටෝ එකක් ඇඩ් කරේ නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට මේ ටික තියෙනවා. රීඩ් මෝ කියන ඔප්ෂන් එක ඇතුලේ කොහාටද රීඩිරෙක් වෙන්නේ? රීඩිරෙක් වෙන්නේ මගේ මෙන්න මේ එහෙම නැත්නම් මෙන්න මේ ස්ටෝරිය එකට. ස්ටෝරිය එකේ තියෙනවා මගේ ලින්ක් ලින්ක් එක තියෙනවා මෙන්න මෙතනින් මම කරන්න මෙන්න මේ විදිහට දාලා පෝස්ට් කියන ඔප්ෂන් එක ඇතුලේ මම මෙන්න මේක පෝස්ට් කරනවා මෙන්න මේ විදිහට මට පුළුවන් මේකේ තියෙන ඕනම ෆෝරම් එකට මෙන්න මේ මීඩියම් එකේ ලින්ක් එක නැවි දාන්න මීඩියම් එකේ ලින්ක් එක දාන්න මේ ෆෝරම් වලට එතකොට මෙන්න මේ ෆෝරම් හරහා ඔයාගේ ට්‍රැෆික් එක මීඩියම් එකට යනවා මීඩියම් එකට ගියාට පස්සේ මම මීඩියම් එකේ දාලා තියෙනවා මෙන්න මේ ලින්ක් එක එතකොට මෙන්න මේ ලින්ක් එකෙන් ගියාට පස්සේ මෙන්න මේ ප්ලෑන් පර්චේස් කරන වාරයක් ගන්න මට ඔටෝමැටිකලි කමිෂන් එක එතකොට ඔයාගේ කමිෂන් එක ජෙනරේට් වෙන්නේ කොහින්ද කමිෂන් එක ජෙනරේට් වෙන්නේ 5 affiliate program එක through 5 affiliate program එක කමිෂන් එක ජෙනරේට් වෙනවා ඔයාලට ජෙනරේට් වෙන කමිෂන් එක කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වෙද්දිම් pay through වලට pay out කරගන්න පුළුවන් මං හිතනවා මම කිව්වේ ඒ වට තේරෙන්නේ නැති මම කිව්වේ 5 එකේ ඕන කැටගරියක් තෝරගන්න පුළුවන් ඕන කැටගරියක් තෝරගෙන ඕන gig එකක් තෝරගන්න පුළුවන් ඒ gig එකට related වෙන විදිහට ඔයාලට මෙන්න මේ විදිහට search කරගන්න පුළුවන් titles search කරගෙන ඒ title වලට related වෙන විදිහ ආටිකල් එකක් ක්‍රියේට් කරගෙන ඒ ආටිකල් එක මෙන්න මේ මීඩියම් එකට ගේන්න මීඩියම් එකට ගෙනල්ලා ඒ මීඩියම් එකේ පබ්ලිෂ් කරලා ඒ පබ්ලිෂ් කරන ආටිකල් එකේ ලින්ක් එක තමයි ඔයා රෙඩිට් එකට ගේන්න ඕන රෙඩිට් එකට ගෙනාවොත් මේ විදිහට ඔයා තෝරගන්න කැටගරියත් එක්කන් තියෙනවා ෆෝරම්ස් ඒ ෆෝරම්ස් වල පෝස්ට් කළොතින් මෙන්න මේ රෙඩිට් එකට එන ලස්සන ට්‍රැෆික් එකක් එහෙම නැත්නම් හොඳ ට්‍රැෆික් එකක් මේක ඇතුළේ තියෙනවා USA based ට්‍රැෆික් එක නිසා ඒ USA based ට්‍රැෆික් එක හරහා අපිට ජෙනරේට් කරන්න පුළුවන් 5 එකේ affiliate income affiliate marketing process එකක් ලස්සන concept එකක් ඕන කෙනෙකුට practice කරන්න පුළුවන් practice කරවතින් ඔයාලට පුළුවන් වෙයි මේ concept එක ඇතුලේ success වෙන්න මේ පළවෙනි option එක වගේම මේ තමයි දෙවෙනි option එක මේ wedding club එකේ කතා කරලා තිනවා A to Z ඔයාලා ඕනම කෙනෙකුට එක ගිහිල්ලා club එකෙන් බලන්න පුළුවන් ඒ වගේම තමයි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ඕනම කෙනෙකුට ඇවිල්ලා මගෙන් අහන්න පුළුවන් ඒ වගේම තමයි නැවතත් මතක් කරන්නේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්තම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා සබ්ජෙක්ට් එක ඔයාට A to Z ලර්න් කරන්න පුළුවන් ඒ වගේම තමයි ප්‍රශ්න තියෙන කට්ටිය හෙට ලයිව් සෙෂන් එකට අරන් එන්න ඔයාගේ ප්‍රශ්න වලට රියල් සොලියුෂන් එකක් ඔයාට හෙට ගන්න පුළුවන් වේවි ඒකේ විදිහට මතක් කරන ගමන් වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්